nama manaikala yomu karami pradesha sitna vivida desapala naayike ewageema adhyapana sheshtre niladhari arakshaka ansha niladhari vyapariki wageema samaja kriyaakarakin samaga janathawata thibennawa prashna muhunda muhunala oun samaga karana saakatchawaka nama wedasatahan pelaka aarambaya ada api me aakarein oba samaga beda ganata kemathi dawasa aarambha karamin ada api hamuwanne visheshayenma me desapalanaya wageema tribunamala pradeshayata nama taruna naayakathwayak laba demin janathawa athara sirina ek suvishesha charithayak samaga ada api obata thibena gatalu ohu samaga muhunata muhunala saakatchaa karanta yanawa එසේනම් ඒල් සුදත් ප්‍රසන්න මහතාණෙනි ආයුබෝවන් කියලා අපි මේ වැඩසටහනට ඔබව පිළිගනු ලබන ආයුබෝවන්. හොඳයි. මම කලි මහන්නම් ඔබේ. මම ඔබව අනුගන්නේ ට්‍රිපල් එච් කියන ආයතනයක් මගේ. ඊට පස්සේ මම දන්න විදිහට ඔබ දේශපාලන ශාස්ත්‍රය තුල මට මතකයි මං හිතන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නත් ඔබ කටයුතු කරන එක අවස්ථාවකදී ඊට පස්සේ මට මතකයි ඔබ මල කියන ලකුණක් යටතේ ස්වාධීන අපේක්ෂකෙක් වශයෙන් ඔබ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා සෙල්ලම් නෙමෙයි ඔබ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ඔබ නියෝජනය කිරීමේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා ජාතික දේශපාලනයට ඔබ වෙනවා ඊට පස්සේ අපි දුටුව මහමැතිවරණයෙන් පසුව ඒක ප්‍රතිපලය පිළිබඳව ඒක වෙනම කතාවක්. හැබැයි මම දැක්කා නම් පක්ෂිකුත් පිටව ගන්නවා. දැන් අපි දැක්ක මේ අවස්ථා කීපයකදී විවිධ මානවලින් මේ ජනතාව අතරට එනවා. දැන් ජනතාව අතර තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ ඒල්ස්බත් කියන්නේ කවුද? මොකද මේ කරන්න හදන්නේ? කියන විවිධ ප්‍රශ්න තියෙනවා මම ප්‍රථමයෙන් කැමතියි ඔබෙන් දැනගන්න මූලික වශයෙන්ම ඔබේ ට්‍රිපල් එච් ආයතනය ආරම්භ කිරීමේ තැන ඉඳලා ඔබ මේ ආපු ගමන පිළිබඳව සහ ඊට පස්සේ විශේෂ කාරණයක් තමයි මේ ඔබ දැන් ඉම කියන TV නාලිකාවක් ඔබ ආරම්භ කරනවා එතකොට මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබ විශේෂම දරුවක් තියෙන ට්‍රිපල් එච් ආයතනය ඊට පස්සේ ඔබ දේශපාලනයට පැමිණීම මොකක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ සහ ඔබ ඇත්තටම කවුද මොකක්ද මේ කරන්නේ ඔව් ජයමිදි මහත්තයා ඔබටත් ස්තුතිවන්ත වෙනවා ඉතින් මම ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් මම ඉස්සෙල්ලා මේකට පොඩි ආරම්භයක් ගන්න ඇත්තටම අපේ රටේ දේශපාලනය ගත්තන් පස්සේ දේශපාලනය කරන වෙලාවේ හැමදේම තියෙන්නේ අපේ රටේ 1948 නිදහස අපි ජයග්‍රහණයක් විදියට සමරුවට ඒක සමරන්න බෑ ඒක අපි සටන් කරලා ගත්ත නිදහසක් නෙවෙයිනේ සුද්දට බැරිම තැන අපිට දීලා ගියපු නිදහසක්. එතකොට අපේ රටේ හිටපු කළු සුද්ද 20-30000 ගෙනියලා ඒ රටට ගෙනියලා පුහුණු වීම් දීලා අපේ රටට එව්වා. මේ අපේ රටට එව්ව මේ කළු සුද්ද 20-30000 තමයි තාම අපේ රට පාලනය කරගෙන මේ පරිවර්තන යම් යම් පරිවර්තන වෙලා තියෙන්නේ මේ 20-30000 ගේ කාර්යභාරයත් එක්ක. නමුත් අපි කිසිම නිදහස් උත්සවයකදී අපේ රට නිදහස් කරගන්න උන්නතිය වෙනුවෙන් සටන් කරපු කිසිම විරෝධාර විරුවෙක් ජාතික නායකයෙක් අපි සමරන්නේ නැහැ. ඒ අය සියලුම අපේ ඉගෙනගත්ත පොත්පත්වලට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒතර ඔබ කිව්වා වගේ මමත් යම් යම් දේශපාලන පක්ෂයක දේශපාලනයට පිවිසෙනවා. මම පිවිසෙන්නේ තරුණ නායකයෙක් විදියට මම මේ බිම දැකපු මේ සමාජය දැකපු අපේ තරුණ තරුණියන්ට වෙච්ච අසාධාරණ අපි පොඩි කාලේ ඉඳලා මේ යුද්ධයෙන් පීඩාව ඉඳලා මේකේ අපි මට තරුණයෙක් විදියට මම ඉපදුන මේ තිරිකුණාමලයට මේ ප්‍රදේශයට මොකද්ද කරන්න පුළුවන් කියන දේ කරන්න තමයි මම මේ පිවිසෙන්නේ. හැබැයි මම මේ යම් යම් අයගේ න්‍යාය පත්‍රත් එක්ක කටයුතු කරලා බැලුවා මට ඒ තැනට එන්න පුළුවන්. මම දේශපාලනයට ආවේ මට පෞද්ගලිකව මුදල් හම්බ කරගැනීමේ චේතනාවෙන් නෙමෙයි. මම දේශපාලනයට ආවේ මේ සමාජයට යමක් දෙන්න සමාජයට යමක්කින් පෝෂණය කර. එතකොට මේ කිසිම තැනකින් අපි බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධු වෙන්නේ නැහැ.
ඒ තෙක්කම ඔබතුමා කිව්ව ට්‍රිපල් එච් කියන අධ්‍යාපනයේ ආයතනයත් එක්ක මම පරිවර්තනයක් ගන්නවා. ඔව්. මේ ට්‍රිපල් එච් කියපු එකේම අන්තර්ගතය තමයි දැනුම කුසලතා ආකල්ප. Head, heart, hand. ඒක මම බැලුවේ රැල්ලට මගේ තේමා පාඩම රැල්ලට හසු නොවු දිරිය දරුවන්ගේ අධ්‍යාපනයේ තීර්ථ යාත්‍රාව. දිරිය දරුවන්ගේ රැල්ලට හසු නොවු. ඉතින් මම රැල්ලට හසු වෙන කිසිම තැනක ඉන්න බලාපොරොත්තු වෙන මිනිහෙක් නෙවෙයි. මම ඒක පටන් අරන් ඒකෙන් යම් යම් කටයුතු කරගෙන ආවා. ඊට පස්සේ දේශපාලනයේ යම් යම් කටයුතු කරගෙන ආවා. මම රැලිවලට හසු වුණේ නැහැ. මම ඔබ කිව්වා වගේ කලින්ම මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ප්‍රාදේශීය මැතිවරණයේදී මම ඒ 2000 මම මතකයි 2018 ඒ මැතිවරණයේදී මම නායකත්වයෙන් කටයුතු කරා. හැබැයි කටයුතු කරලා ඒ ජයග්‍රහණය ලැබුවත් අපිට නිසි පරිදි නිසි තැන ලැබුණේ නැහැ. මේ දේශපාලන මේ ජරාජීර්ණ වූ දේශපාලන නායකයන්ගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් මේ ප්‍රදේශයේ නායකත්වය දුන්නේ කුඩු කුඩු විකුණන ගංජා විකුණන මේ මද්ද්‍රව්‍ය විකුණන මිනිස්සුන්ට තමයි මේ දේශපාලන මන්ත්‍රි ධූර හිමි වුණේ. ඒක මම බය නැතුව කියනවා. ඔබ ධර්ම චෝදනාවක් ඉදිරිපත් කරන්නේ. ඔව් චෝදනාවක් විතරක් නෙවෙයි. ඔබට ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මොකද මම ඒක ඒ අයට යම් යම් ස්ථාන තැන්වලදී කියලා තියෙනවා. එතකොට ඒ දේශපාලනේ මට නොගැලපුණ නිසා මම ඊට පස්සේ එතනනුත් ස්වාධීන වෙලා වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඉතින් ඔන්න ඔය වගේ එහෙම වැඩපිළිවෙලක පරිවර්තන කිහිපයක් කරමින් කරමින් තමයි මම මේන්නේ. මම තාම හොයනවා මොකද්ද මෙතන අපිට කර හැක්කේ අපේ මේ සමාජයට. මම ඉපදිලා හැදිලා වැඩිලා මේකේ නිකන් මිනිස්සෙක් විදිහට මේ භූමියට වැරලිලා යනවට වැඩිය මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සමාජයට දැයට යමක් කරන්න. හොඳයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් මට එනවා. ජනතාවට සමාන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඔබ ට්‍රිපල් එච් කියන ආයතනය පටන් ගන්නවානේ. ඔව්. නමුත් කතරමකදී නතර වුණා. මම හිතනවා. ඔව් නෑ. නතර වුණා නෙවෙයි. මම මේක කරගෙන යා. මම ඇත්තට මේක මේ ත්‍රිකුණාමල දරුවන්ට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ මේක ත්‍රිකුණාමලෙන් හබර්ණෙන් පිට ළමයින්ට තමයි ඇකඩමි කියන සංකල්පයක් තිබුණේ. මගේ සංකල්පේ ගොඩනැගුවා. ගොඩනැගුවට පස්සේ ගුරුවරු 14ක් මගේ ගාව වැඩ කටයුතු කරා. මම හිතන්නේ මේ අවස්ථාවේදී මම කිව්වට කමන්නේ නැහැ ඔබතුමත් එක් ගුරුවරයෙක් විදියට කටයුතු කරා ආයතනෙ. එතකොට මෙහෙම කටයුතු කරගෙන යාමේදී අපිට අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අපිට යන්න පුළුවන් වුණා. ත්‍රිකුණාමලයේ ඇකඩමි විශාල ප්‍රමාණයක් බිහි වෙන්න පටන් ගත්තා. අර අපේ ත්‍රිකුණාමලයට නොතිබුණු ඒ අවස්ථාව නව මානයකට යොමු කරන්න මට හැකියාව ලැබුණා. ඉතින් මම බලාපොරොත්තු වෙච්ච දේ ඉෂ්ට වුණා. අපේ දරුවන්ට අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් බිහි වුණා. දැනුම කුසලතා ආකල්ප වලින් හැපි දරුපුරුසක් සමාජයට බිහි කරන්න හැකි වුණා. මම ඒක ඒ අයට දීලා මම නිහඬව. ඔව් එතුම කියනවා තීත සතුටුයි එතුම කියන ඔබේ කරපු සේවයේ වෙලාවේදී මට මේ කිසිම ආයතනයක් කිසිම කෙනෙක් වෙන දෙයක් පටන් අරන් නොතිබුණු වෙලාවක තමයි ඔබ ඒක ආරම්භ කරේ. ඔව් හොඳයි. දැන් ඔබගේ ඒ ගමන එහෙම වුණානේ. ඔව් දැන් ඊට පස්සේ අපි දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේ මම කැමති මේ පැත්තේ ඔබේ ප්‍රශ්නයක් අහන්න. මලට මොකද වුනේ? මලට ගුණ දෙය කියන්න කලින් මල ඇයි මන් තෝරගත්ත කියන එක කියන්න ඕනේ. ඒක ප්‍රශ්නක් නේ. ඔව්. මොකද දැන් අපි දැක්කා ඔබ ඇත්තම කියනවා නම් ඒ වෙනකොට බලයේ සිටපු දේශපාලන නායකයන් සමග ඔබ යම් කිසි විදිහකින් අපල් බඳගෙන හිටියා. හිටියා. සමහර කට මම හිතන්නේ ඒ වෙනකොට අපේ රටේ බිහි වුණු මේ බලකායන් සමගත් ඔබ හිටියා. ඔබ අපල් බඳගෙන හිටියා. විශේෂයෙන් ඒ ජාතික දේශපාලනයේ හිටපු දේශපාලන නායකයන් සමග ඔබ අත්ල බඳගෙනත් හිටියා. ඒ හිටපු මොහොතක තමයි එකපාරටම ඔබ මලක් හදාගන්නවා මලක්. මම එතෙන්ට එන්න. මොකද මම දැන් ඔබතුමා කිව්වනේ මේ දෙවන්ත දේශපාලන සංග්‍රාමයක් තිබිච්ච වෙලාවක තමයි මම මේක පෙරළුණේ කියලා. එතකොට මම මේ ත්‍රිකුණා මම දේශපාලනයේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමා ඇතුළු හිටපු රාජපක්ෂ වරුත් එක්කනේ අපි කටයුතු කරේ. ඒ අයත් එක්ක අපි කටයුතු කරා. නමුත් අපි කිසිම පුද්ගලයෙක් ප්‍රවර්ධනය අපි නෙවෙයි මම. කිසි පුද්ගලයෙක් ප්‍රවර්ධනය කරන්නවත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න එකවත් නෙවෙයි මගේ ඒකායන බලාපොරොත්තු වුණේ. මට වුණේ ත්‍රිකුණාමලයට යම් කිසි සේවයක් කරන්න. ඒක මං හිතන්නේ සෑම කෙනෙක්ම දන්නවා. මට කියන්න කිසිම චෝදනාවක් නැහැ.
mama asadharma widiyata salli hamba kara kiyala kiyanne na kiyanne ehema ekkenek innona nam man kemathi ona maadhyayakata ewillla mama e tanata enna kiyuwoth man enawa ewillla mage vimasuwoth me weni saakatchawak hari kamanne man ewata uttar denna laasi mokada mama desapalane kare mage ekama aramuna me trikunamalayata me taruna taruniyanta me patthala thiyena me tattwen mudawa ganeema sandaha 30 wasareka yudha saapayata බිහිවෙලත් අපේ තිරිකුණාමලේ තරුණ තරුණියෝ ඇතුළු මේ වැඩිහිටි සියලු දෙනා මේක දුක් විඳා. ඒ විතරක් නෙවෙයි තාම මේ දුක් විඳිනවා. හැබැයි මේ සාමයක් කියන එක උදා වෙලාවත් අපේ තිරිකුණාමලේ අයට කිසිම නිදහසේ හුස්ම ගැනීමට වටපිටාවක් උදා වෙන්නේ නැහැ. අපි හිතුව ලොකුවට මේක ලොකු පරිවර්තනයක් වෙයි අපිට නිදහසක් වෙයි අපිට අපේ තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාට හොඳ ජීවත් වෙන්න හොඳ මාවතක් ගොඩනැගෙයි කියලා. නමුත් ඒක වුණේ නැහැ. ඒ මේ හැම කෙනෙක්ම මේ දේශපාලනයට පිවිස්සගෙන නාම යෝජනා දෙන එක මම කියන්න ඕන හැම කෙනෙක්ම මේ ප්‍රධාන පක්ෂ සියලු දෙනාම නාම යෝජනා දෙන්නේ අසාධාරණ විදියට මද්ද්‍රව්‍ය විකුණලා එක්ක වෙන අසාධාරණ ජරා ජීර්ණ රස්සාවක් කරලා සල්ලි හම්බ කරන සල්ලි තියෙන මිනිහෙකුට තමයි නාම යෝජනා දෙන්නේ මේ සමාජයට යම් කිසි දෙයක් කරන යහපත් මාර්ගයකට යොමු කරන්න ඉන්න කිසිම කෙනෙකුට නාම යෝජනා දෙන්නේ නෑ කිසිම පක්ෂයකින් දීලා නෑ මම ඕන නාලිකාවක ඕන තැනක මං අභියෝගයට ඒක ලක් කරනවා දැන් ඔබතුමා දන්නෝ මේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ නාම යෝජනා දීපු අයගේ අරන් බැලුවොත් 100ට කී දෙනාද යහපත් තැන්වල එතකොට මේ එතකොට අපේ ප්‍රතිරූපයක් ගොඩනගෙනවා දේශපාලනයට එන්න නම් කුඩු විකුණන්න ඕන ගංජා විකුණන්න ඕන එක්ක වෙන අඩුම ගානේ බාර එකක්වත් තියෙනවා. අඩුම ගානේ බාර එකක්වත් තියෙනවා. එහෙම තිබ්බොත් තමයි දේ. ඒතකොට මේ මිනිස්සු මේ දේශපාලනයට ඇවිල්ලා මොකද්ද මේ අධ්‍යාපනය වෙනුවෙන් කරන? මොකද්ද මේ ස්වයන් රැකියාව වෙනුවෙන් අපේ මේ කාන්තාව ගොඩනගන්න, අපේ තරුණ තරුණියන් ගොඩනගන්න, ළමයින්ගේ අධ්‍යාපනය ගොඩනගන්න මොකද්ද තියෙන න්‍යාය පත්‍රය? මොකද්ද තියෙන මේ මේ පිළිබඳ මම දැකලා නැහැ ඔබතුමා මට පොඩ්ඩක් බාධා කරන්න එපා. මම මේ වෙනකන් දැකලා නැහැ කිසිම නාලිකාවකින් මේ වගේ සංවාදයක් ගෙනෙලා මේ ත්‍රිකුණාමලේ මේ සංවර්ධනය වෙනුවෙන් උන්නත වෙනුවෙන් කිසිම සාකච්ඡාවක් අද වෙනකන් කිසිම කෙනෙක් ගෙනෙලා කතා කරලා නැහැ කොළඹට කීකිරි අපට කැකිරි කියලා තමයි අපි කලින් සටන් පාට කිව්වේ එතකොට මේ කොළඹ දේශපාලනයේ ත්‍රිකුණාමලේ වපුරලා හරියන්නේ නැහැ ඒ හින්දා තමයි මම අර ඔබතුමා අහුව මලට එන්නේ එතකොට මේ අපේ හැම මිනිහ මනුස්සයෙක්ගේම මතයක් තිබ්බා පොහට්ටුව කියලා එකක් තිබුණානේ මෙන්න මේකට මේකට තමයි අපි ඡන්ද දිය යුත්තේ මෙන්න මේ ප්‍රධාන පක්ෂකින් මේ පොහට්ටුවෙන් හෝ වේවා ප්‍රධාන පක්ෂකින් හෝ වේවා මේ ප්‍රධාන පක්ෂකින් ආවොත් තමයි අපිට දේශපාලනයේ මේ ගොඩනැගිලා යම් සමාජයක මෙහෙවරක් කරන්න සුවාධීන නායකයෙක් විදිහට ගොඩනැගුණොත් කරන්න බෑ කියන තැන අපේ මේ ජනතාව ඒ මොලයට තමන්ගේ ඒ විස බීජයක් දාගෙන තිබුණා. ඒ අන්න එවන් වකවානුවක තමයි මම ඒ අභියෝගය ගන්නෙ ත්‍රිකුණාමලේ වෙනුවෙන්. මම කැමති ඔබට පොඩි බාධා කිරීමක් කරන්න. දැන් ඔබ මෙතෙක් වෙලා කියපු කරුණුත් එක්ක ගියා බලනකොට දැන් මෙතෙක් වෙලා යම් කිසි ආකාරයක චෝදනා කිරීමක් ඔබ කරනවා. ඒ තමයි මේ ඉදිරිපත් වෙලා ඉන්න අය නැත්නම් මේ අපේක්ෂකයන් මේගොල්ල කුඩුකාරයෝ ගංජාකාරයෝ එහෙම නැත්නම් දූෂිතයෝ ආදි වශයෙන් මහා විශාල චෝදනාවක් ඔබ කරනවා. හැබැයි ඔබට එදා නාම යෝජනා දුන්නා නම් ඔබ බලාපොරොත්තු වුණා ඔබ හිටපු පක්ෂය තුලින් ඔබ බලාපොරොත්තු වුණා ඔබට නාම යෝජනා ලැබෙයි කියලා. ඔබට නාම යෝජනා දුන්නා නම් ඔබ ඔය කතාව කියන්නේ නේද? ඔබ ඔවුන් එක්ක එකතු වෙලා ඔය ගමන යනවා ඔය විදිහටම නෑ. නෑ ඔබතුමා කියන යම් කාරණක් එක්ක මම එකතු වෙනවා. යම් කරුණක් එක්ක එකතු වෙනවා දැන් මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ මම කිව්වේ නෑනේ මේ බහුතරයක් 100ට 100ක්ම මේ කුඩුකාරයෝ ගංජකාරයෝ කියලා කිව්වේ නෑ මේ සමස්ත දේශපාලන අධිකාරියේ ඉන්න අය සහ නාම යෝජනා දෙන පිළිවෙත ගත්තාන් පස්සේ මුදල් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි නාම යෝජනා මේ මුදල කොහොමද හම්බ කරේ කියන එක මේ නායකයන්ට අවශ්‍යතාවයක් නෑ එතකොට බලන්න ඕන මේ ගෞරවයක් මේ ගෞරවනීය තැනක්නේ ජනතා පරමාධිපත්‍ය එතකොට මේ ජනතාවගේ ඡන්දයෙන් මේ පත් වෙන පුද්ගලයා මේ ගෞරවය ලබන්න මේ සමාජයට සේවයක් කරන්න
අඩුම ගානේ පොඩි පොඩි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ලියන්න හරි පුළුවන් පුද්ගලයෙක්ද බලන්න. නමුත් මේ කට්ටිය මේ නාම යෝජනා දීමේදී එහෙම අධීක්ෂණයක් කරන්නේ නැහැ. සල්ලි තියෙනවනම්, මැර බලය තියෙනවනම් පොඩ්ඩක් කීප දෙනෙක් එක පොඩි චණ්ඩි පාට් එකක් දානවනම් අන්න මනුස්සර නාම යෝජනා. හැබැයි මේකෙන් වෙන්නේ ගමේ ගම හදන්න ඉන්න තරුණයට තරුණියට ගමට ආදරය කරන ඒ වැඩිහිටියෙක් හෝ වේවා එහෙම කෙනෙකුට නාම යෝජනා ලැබෙනවා. මේ වගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච කොච්චරනම් මිනිස්සු ඉන්නවද? කොච්චරනම් පිරිස ඉන්නවද? ඉතින් ඒ හින්දා මෙන්න මේකට මම චෝදනා කරා මිසක් වෙන මගේ කිසිම මේ බහුතර සමස්ත දේශපාලන අධිකාරියෝ ඉන්න ඔක්කොමලා ඒ තත්ත්වයේ කියලා මම කියන්නේ නැහැ. කියන්නේ නැහැ. හරි. දැන් එතකොට ඒ කියන්නේ දැන් ඒ තමයි ඔබ මලක් යටතේ ඔබගේ ඒ ගමන යන පටන් ගත්තේ. ඔව්. අපි දැකිනවා දැන් ඊට පස්සේ ඔබේ මේ ගමන දිහා කල්පනා කර බලනකොට අපිට පේනවා ඔබ දැන් ඊට පස්සේ මේ ආයෙත් තවත් අලුත් ගමනක් පටන් ගන්නවා. නෑ, තව චුට්ටක් මම කියන්න ඕනේ. දැන් මල තෝරගත්තේ ඇයි කියන එක අපි කියන්න ඕනේ. ඒතකොට ඔබතුමා කිව්වා නාම යෝජනා. ඒතකොට මේ නාම යෝජනා ප්‍රශ්නේදී මම මේ සන්ධානකින්නේ ඡන්දේ මැතිවරණයට ගියේ 20යි 20. සන්ධානකින් තමයි මැතිවරණයට ගියේ. ඒතකොට මේ සන්ධානෙන් මැතිවරණ නාම යෝජනා ගන්න අපිට ඕන අපේ බලේ අපිට මේ සමාජයේ ත්‍රිකුණාමලයට වැඩක් කරන්න නම් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න නම් අපිට මොකක් හරි තැනක් තියෙන්න ඕන. අපිට කොළඹට යන්න පුළුවන්, බස් එකේ යන්න පුළුවන්, ඉන්ටර්සිටි යන්න පුළුවන්, තමන්ගේ පෞද්ගලික කාර්යෙහි ගියන්න පුළුවන් වෙන ඕනෙකින්. හැබැයි ඔක්කොගෙම ගමනාන්තය මොකද්ද? මගේ අපේ බලාපොරොත්තු කොළඹට යන එක නම් ගමනාන්තය කොළඹට යන එක. ඒකෝර අපිට පාර්ලිමේන්තුවට යන්න නම් ජනතාව වෙනුවෙන් කතා කරන්න නම් මේ පාර්ලිමේන්තුවට යන්න මාර්ගයක් තියෙනවා. ඒකෝර මාර්ගයේ අපි කොළඹට ගිහිල්ලා අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන්, අනිත් දේ කතා කරන්න පුළුවන්. අන්න ඒකට පොඩි අවස්ථාවක් අපිත් පොඩි උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ උපක්‍රමයට තමයි අපි පාවිච්චි කරන්න හැදුවේ. ඒ උපක්‍රමයේ ඒ අය තේරුම් ගත්තා. සුගත් කියන චරිතේ මේ මොකක් හරි එකකින් අපි ඒ සන්ධානයේ හිටපු තවත් එක් පක්ෂයක් තමයි ලංකා සම සමාජ පක්ෂය. ඒතොර ඒකේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක විදිහට මම ඒකේ ගත්තා. ඒකේ නාම යෝජනා අපිට ලැබෙයි කියලා. ඒ නායකතුමත් විශ්වාස කරා මට නාම යෝජනා දෙයි කියලා. නමුත් මෙන්න මේ මම ඇවිල්ලා මේ කරන්න යන වැඩපිළිවෙල ගැන අපිට සැලැස්මක් තිබුණා. ඒකේ ඒ නායකයෝ තේරුම් ගත්තා මේක හරියන වැඩපිළිවෙලක් නෙවෙයි, අනිත් අයට ඒකෙන් ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා මොකද්ද කරේ? ඒ නාම යෝජනා දෙන එකත් නතර කරා. හැබැයි මම ස්වාධීනව නාම යෝජනා බාර දුන්න වෙලේ ඉඳලත් මට යම් යම් බලපෑම් ආවා. මට නාම යෝජනා ඒක ප්‍රතික්ෂේප ඒකෙන් ඉල්ලා අස්වෙන්න. ඒක මේව කරන්න එපා, කණ්ඩායමක් දාන්න එපා කියලා. නමුත් මං කාගේවත් බලපෑම් වලට, තර්ජන ගර්ජන වලට යට උනේ නැහැ. මම මගේ වැඩපිළිවෙල කරා. හැබැයි ඒ හින්දා මේ ත්‍රිකුණාමලයට බිහි වෙන්න ගිය දූෂිත නායකයෝ නායිකාව නැති වුණා. ඒක මම හිතනවා මං ලැබපු ජයග්‍රහණයක් කියලා. ඔව්, ඒක ඇත්තම කියනවා. මේ අපි අගය කරනවා ඒකට බලව ඔබ තරුණ දේශපාලඥයෙක් වශයෙන් ඉදිරියට එන්න, මේ තරුණයෙක් වශයෙන් දේශපාලඥයෙක් වශයෙන් ඉදිරියට එන්න දරන උත්සාහය. හැබැයි එක්තරා විදිහකට ප්‍රජාව තුළ මම දැක්කා ඔබට චෝදනාවක් තිබුණා. ඔබ ඔය මල ඊට කපට විදිහට පාවිච්චි කරයි කියලා. ඒ කියන්නේ ඔබ මලට වැටුණා, පොහොට්ටුවට වැටුණා, දෙකම එකයි. මලට වැටෙන ඡන්දත් පොහොට්ටුවට වැටුණා හා සමානයි කියලා ඔබට චෝදනාවක් තිබුණා. මෙන්න මෙවැනි ආකාරයේ ඡන්ද ප්‍රචාරයක් ඔබ අරගෙන යනවායි කියලා. මොකද ඔබ එක්තරා විදිහකට මේව සූක්ෂම වෙලා තිබුණා බලන්න. මොකද මලයි පොහොට්ටුවයි මේක අපි ඡන්ද නාමලකට බලපු අර මේ බ්ලැක් පේපර් එකේ තියා බලපුවාම මේ ලකුණු දෙකක් නියම් පොඩක් එක හා ළඟ තමයි යන්නේ. ඒ අතර ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුල ඔබ අරගෙන යනවා යම් කිසි විදිහේ මතවාදයක් අරගෙන යනවා. මේ මලට දුන්නා වැටෙන්නේ පොහොට්ටුවට කියලා ඔබ ඊට සූක්ෂම විදිහට ජනතාවගේ ඡන්ද එහෙම ඒ චෝදනාවට මට මැතිවරණ කොමිසම් සභාවට ඉදන් මම ගියා. මේ මට කැඳවීම කරලා මම ඒකටත් ගිහිල්ලා මම ඒ අවශ්‍ය කරුණු කාරණා පැහැදිලි කරා. ඒ යම් අය දැන් ඔබතුමා ওই චෝදනාව කරනවා යම් තැන්වල වෙන වෙන චෝදනා තිබුණා. ඒතකොට මට චෝදනාවක් ගියා මම පොහොට්ටුව ප්‍රවර්ධනය කරනවා කියලා. මම පොහොට්ටුව ප්‍රවර්ධනය කරනවා කියලා. මම මල කියලා මේ ස්වාධීන කණ්ඩායමක් නෙවෙයි මේ පොහොට්ටුව ප්‍රවර්ධනය මේ කට්ටියම ගා. එතකොට ඒ චෝදනාව මට ආවා. මම ඒ චෝදනාවේදී මම මැතිවරණ මෙහෙ මැතිවරණ සහකාර කොමසාරිස්තුමාට මම පැහැදිලි කරා මට එහෙම මේ වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කරන්න මගේ මේ කැපවීම කරන්න මට අවශ්‍යතාවයක් නැහැ.
mamme magema ananyathawayak ape tirukunamalayata wenama ananyathawayak swadhina nayakathwayak godnaganna tamai api me weda piliwala karagena naththam wenath pakshayak oba oya kiyana pohottuwa prawardhanaya karanna mage ehema weda piliwalak tibbe naha kiyana eka man oppu karala pennuwa hondai ඊට පස්සේ ඔබ තව එකට යනවා ඔබ වෙනම පැත්තකට යනවා මේ පැත්තත් එක්කම තව ප්‍රශ්නෙකට මතු වෙනවා හැබැයි මේ පැත්ත ගැන කතා කරොත් එimhe ඔබ ඊට පස්සේ මොකද කරන්නේ මේ ජාතික ඒකාබද්ධ සමග පෙරමුණ කීරෙදලා පෙරමුණක් පිටව ගන්නවා ඊට පස්සේ ඔබ ඒකේ සභාපතිවරයා ඔබේ නායකත්වයේ ඔබ විසින් මේක ලබා ගන්නවා මේ ගමන කොහොමද මේ මොකද්ද මේ අලුත් ගමනක් මොකද්ද මේක ඔබ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මම ඔබතුමාට ආරම්භයේදී මත් කිව්වා මගේ එකම බලාපොරොත්තුවයි තියෙන්නේ මේ ත්‍රිකුණාමලයේට මම ඉපදුනේ මෙතන හැදුනේ වැඩුනේ මෙතන මම සියලු ජාතීන් එක්ක ඒකාබද්ධ වෙලා කටයුතු කරා සිංහල දමිළ මුස්ලිම් බර්ගමැලේ සියලුම ත්‍රිකුණාමල පුරවරයේ ජීවත් වෙන සියලුම ජාතීන් එක්ක අපි එකට එකතු වෙලා කටයුතු කරා එතකොට මම වපුරන බීජයක් තියෙනවා ඒ බීජේ තමයි අපේ ත්‍රිකුණාමලේ හැමෝටම කතා කරලා ගොඩනැගෙන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. ඒ නායකත්වය ත්‍රිකුණාමලේ ගොඩනැගෙන්න දෙන්නේ නැහැ. මේ පටු බලාපොරොත්තු තියෙන මේ දේශපාලන නායකයන් විසින් මේ දේශපාලන පක්ෂ විසින් මොකද කරන්නේ මේ නැකිටින්න හදන තරුණ නායකත්වය මම විතරක් නෙවෙයි. වෙන කෙනෙක් නැකිටින්න හැදුවත් ඒ නායකත්වයට ඉඩක් දෙන්නේ නැහැ. නාම යෝජනා ප්‍රතික්ෂේප වෙච්ච ඕනතරම් මේ තරුණ නායකයෝ ඉන්නවා. හැබැයි ඒ අය ඊට පස්සේ මොකද කරන්නේ? කරන්න දෙයක් නැතිකමට ආයි අර කුණුගොඩට එකතු වෙනවා. නමුත් මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම තවත් කෙනෙක්ගේ කුණුගොඩකට එකතු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. වෙනම දැක්මක් තියෙනවා. ඒකේ මගේ පෞද්ගලික අරමුණු නැහැ. පෞද්ගලික බලාපොරොත්තු නැහැ. එහෙමනම් මම මෙච්චර මේ මහන්සි වෙන්න ඕනේ නැහැ. මට පුළුවන් මගේ පෞද්ගලික ඉලක්කවලට යන්න. මටත් මේ පක්ෂත් එක්ක එකතු වෙලා දැන් මේ ආණ්ඩු පක්ෂෙත් එක්ක මට එකතු වෙන්න පුළුවන් ඕනම වෙලාවක කිසිම බැරිකමක් නැහැ මට එකතු වෙන්න පුළුවන් මම දන්න හඳුනනයි මට මේ අයත් එක්ක එකතු වෙලා මට පුළුවන් මටත් ව්‍යාපාරයක් මේවගෙන පස් කන්දක් අරගෙන වැලි තියෙන තැනක් අරගෙන තව මොකක් හරි තියෙන ග්‍රෙවල් මොන හරි දෙයක් අරගෙන මටත් කෝටිපතියෙක් වගේ කෝටිපතියෙක් වෙන්න පුළුවන් හැබැයි ඒක නම් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මට ඒකත් කරන්න නමුත් කවුරු බලාපොරොත්තු වුණත් මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ. හැබැයි මම පස් කඳු කපන්න දෙන්නේ නෑ. මේ ත්‍රිකුණාමලයේ තියෙන සුන්දරත්වය විනාශ වෙන්න දෙන්නේ නෑ. මට කවුරු මොන බලපෑම් කරත් මම දැනට ගොඩක් වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒ කිසිම වැඩපිළිවෙලක් ඇතුළ කාගේවත් න්‍යාය පත්‍රිකා ආත්මක වෙන්න දෙන්නේ නෑ. මේ ත්‍රිකුණාමලයට මම ආදරෙයි. මම ඉපදුනේ මෙතන වගේ මම කවදා හරි වැළලෙන්නෙත් මේ භූමියේ. මෙතන වැළලෙනකම්. හැබැයි මම මොන විදියට මගේ ජීවිතෙන් සමුගන්න වේවිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මගේ නම් විශ්වාසය තියෙන්නේ මට මැරෙන්න දෙන එකක් නැහැ. ඊට කලින් මම මරනවා. අන්න එතන තමයි මං ඉන්නේ. හැබැයි මම හෙට මැරුවත් මම මගේ වැඩපිළිවෙල නතර කරන්නේ නැහැ කියන එක මම මගේ ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා. මං ඒ අය වෙනුවෙන් අවසන් හුස්ම පොදතෙක් මම මේ ත්‍රිකුණාමලයේ සුන්දරත්වය, ත්‍රිකුණාමලයේ අනන්‍යතාවය, ත්‍රිකුණාමලයේ තරුණ තරුණියන්ට සහ මේ හොඳ වටපිටාවක් ගොඩනගලා දෙන්න මම ඒ වෙනුවෙන් කටයුතු කරනවා. දැන් හැබැයි මෙන්න මේ එකම තමයි සුද් මහත්තයා මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඔබගේ ගමන් මඟ දිහා බලපුවහම අපි දැකලා තියෙනවා මේ සිතාන්තරයෙන්ම ඔබ උත්සාහ කරනවා ඔබ මූලිකත්වය අරගන්න. ඔබ මූලිකත්වය ඔබ වටා පිරිසක් එකතු කරගන්න. ඔබට බැහැ තවත් කෙනෙක් යටතේ වැඩක් කරන්න. ඔබ හැම වෙලෙම උත්සාහ කරන්නේ තමුන් වෙනකන්. එතකොට මේ හැම දෙයකම උත්සාහය මේ තමන් කැපිලා පෙනෙන්නට, තමන් විශ්මතු කරගන්නට, තමන් විසින්ම තමාවම ප්‍රශංසාවට පත් කරගන්නට සහ දරන්නා වූ යම්කිසි මානසිකත්වයක් යටතේ ඉඳගෙන කටයුතු කරනගෙන දුක. නෑ ඔබගේ ඒක හොඳයි ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම හිතන්නේ ඔය සමහරක් අයට ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි? අපිට තවත් කෙනෙක් වැඩන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මොකද ඔබතුමාම දන්නවා මේ අපි තව කෙනෙක් යටතට ගියොත් යටතට කියන්නේ මේ ජරා ජීර්ණ දේශපාලන වපසරිය සහ මේ රාජ්‍ය දූෂිත සමහරක් රාජ්‍ය නායකයෝන්ගේ යටතට අපි ගිහිල්ලා වැඩ කරන්න ගියොත් මටත් අර කුණුගොඩට වැටෙන්න වෙනවා. ඒ එහෙමනම් මම වගේ කැමැති පිරිසක් ඉන්නවා.
mama wage me trikunamalayata adare me ratata adare me taruna taruniyanta me anagathe godnagala denna yam kisi shaktiyak mehesa mahanse wen kapakirim karana me ayata nayakathwayak denna nam mama me kunu godasse me kunu nayakiyot ekka indala hariyanne ne api alagoniyak gattot eke kunu alagediyak tibbot eka pihidala aayi dammot eka aayi eke ismaga awila aayi alagoniya kunu wenawa iti e wage api me kunu nayakiyot ekka me jara jeerna wita dushita wanchakaryot ekka hitiyot api tegolata wenawa e hinda mama etanata wetenna kemathi nathi nisa mama tirukunamalayata nayakathwayak denna honda weda piliwalak karanna mama nirantarayenma kapawim karala utsaha karanawa kiyana eka man ape janathawata taruna taruniyanta man prakasha karana ඒ වචන ලස්සනයි වගේම අපේ මගේ වැඩත් ලස්සනයි. මෙච්චර කලකට මට කාට හරි මට ඇඟිල්ල දික් කරන්න පුළුවන් නම් මට ඇඟිල්ල දික් කරන්න. මම දේශපාලනේ ආපු ගමන් මගක් තියෙනවනේ. දැන් මම වසර ගණනාවක් තිස්සේ වසර මං හිතන්නේ 20කට ආසන්න කාලයක් මමත් මේ දේශපාලන කරලී මමත් යම් මට හැකි ශක්ති ප්‍රමාණයෙන් මම වැඩ ටික් කරගෙන. හැබැයි අද වෙනකම් මට කවුරු හරි කියනවනම් මම මෙන්න මේ දෙයින් හොරකම් කරා කොමිස් ගැහුවා කියලා කියනවනම් මමගේ මේ දේශපාලනේ සමු ගන්න. අපි මගේ දේශපාලන වේදිකාවේ ඕ පොඩ 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 පොඩ. මම මගේ දේශපාලන වේදිකාවේ කරපු හැම සටන් පාඨයකම මේ දූෂිත දේශපාලනය ගැන මම පැහැදිලි කරා. පැහැදිලි කරා. හැබැයි මිනිස්සු ඡන්දෙ දුන්නේ පුද්ගලයාට නෙමෙයි. අපේ මිනිස්සුන්ට වැරදුන තැනක්. හැබැයි දැන් ඒක නිවැරදි වෙනවා. අද මේ පාරට බැස්සේ අන්නේ වැරද්ද නිවැරදි කරගන්න ජනතාව. හැබැයි එදා ඒ වැරද්ද සිදු වුණා කියන එක අද ජනතාව පිළි අරන් තියෙනවා. ඔව් මට එන්න ඕනේ එතන තමයි. එදා ජනතාව ඡන්දෙ දුන්නේ පුද්ගලයාට නෙමෙයි. පුද්ගලයාට නෙවෙයි. කොහෙවත් ඉන්න නායකයෙක් ලොකු කරගෙන ඒක රජ කරවන්න කටයුතු කරා මිසක් තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ ගම සංවර්ධනය කරන්න මේ පුද්ගලයාට පුළුවන්ද? මෙයාට ගෞරවයක් දෙනවද? මේ සමහර පක්ෂ ඔබත් ඔය විදිහටම නායකයන් චරිතයන් ඉස්මතු කරගෙන නෑ නෑ පොඩ බැනර ගාගෙන ඔබත් ගියා නෑ නෑ පොඩක් ඉන්න අපි පොඩක් ඉන්න එතකොට මේ පක්ෂවලින් බල්ලෙක් පෝස්ටරේ ගහලා ඉල්ලුවත් ඡන්ද දෙන තත්ත්වෙට අපේ මිනිස්සු පත් වෙලා හිටියන්නේ ඒක මම අවධාරණයෙන් කියනවා ජනතාව උනත් ඒක කරපු වැඩේ වැරදි අපි ජනතාවට කිව්ව අපිටත් සමහර තැන්වල කිව්වේ ඔබතුමත් මේකෙන් ඉල්ලුවනම් හොඳයි අපි ඡන්ද දෙනවා හැබැයි දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා මොකද්ද උනේ කියලා හැබැයි තව එකක් දැන් මේ රැලි ඇති වෙලා තියෙනවනේ දැන් මුළු රටම පාරට බහිනවා තරුණ තරුණිය හැබැයි මේකෙත් මම ලොකුවට සතුටක් විඳින්නේ නැහැ මේකෙ මම ලොකු දෙයක් දකින්නේ නැහැ අද නෙවෙයි මිනිස්සුන්ට පාරට බහින්න තිබුණේ අපේ තිරිකුණාමලේ ජනතාවට විශේෂයෙන් අද නෙවෙයි පාරට බහින්න තිබුණේ බඩට දැනුනම විතරක් පාරට බහින ජනතාව වැඩක් නැහැ ජනතාව මම ඡන්දයක් බලාපොරොත්තුෙන් කියනව නෙවෙයි එහෙමනම් මම මේ කතාව කියන්නේ නැහැ මිනිස්සු මට හෙට ඡන්දෙ නොදී හිටි අන්න මේ සුගත් මෙහෙම කිව්වා ඔය මෙහෙමයි කියලා මම කතා කරන්නේ සත්‍ය ජනතාවට පාරට බහින්න තිබුණා අපේ තිරිකුණාමලේ තෙල් ටැංකි ටික දෙනකොට ඈ අපේ සම්පත් ටික විකුණනකොට කවුද පාරට බැහුවේ පොළුවන් නම් මට කියන්න තිරිකුණාමලේ මේ තෙල් ටැංකි ටික විකුණනකොට පාරට බැහැපු එක්කෙනෙක් හැබැයි මම පාරට බැහැලා තියෙනවා මම ඒ වෙනුවෙන් IOC එකේ ගේට් එක ගහවට ගිහිල්ලා අරගල කරලා තියෙනවා විමල් වීරවංශ උදේගම්මන් පිළවිල්ල අස්සම් කරන තැනදී එයාපෝට් එකෙන් ඉන්දියාවේ අස්සම් කරන්න ආවේ කවුද මේ ලේකම්වරයා එනකොට අපි ඒව රහසිගතව වීඩියෝ කරලා අපි ඒ වෙනුවෙන් අරගල කරා අපි ඒ වෙනුවෙන් නැගිට්ටා හැබැයි එදා අපිට ඒක 10ක් 15ක්
IOC ke tanki ga IOC ke gate ga avada geniyanna puluwan unne badada denena kota neme ikaranna tibuni anne eda kara nan ada tirukunama neme waraya diila thiyena den ape china waraya pat aasanne inna ape janathawata daanya gama housing scheme eka wakrawa sookshma vidiyata raja visin pawara ganimata katiyutu karagena yana ewa inna ay eliyata daana mewa raddolu gama ඒ වගේ තවත් නිවාස සංකීර්ණයන් තිබුණා පිට කොළඹ. ඒව හැදුවේ ජනතාවට දෙන්න. ඒව ජනතාවට දෙන්න හැදුවේ. එතකොට ඇයි මේ ඒකේ වෙන විදියකුත් කොළඹට වෙන විදියකුත් ඒ අනිත් පළාත් වලට වෙන විදියට ඇයි මේ යුද්ධෙන් බට කෑපු මේ තිරුකුණාමලේ මිනිස් ජනතාවට ඇයි මේ නිවාස ටික එහෙමනම් මොනවා හරි කැල්කියුලේෂන් එකක් කරලා මේ නිවාස කොච්චර ඔබතුමා බලන්න නිවාස කොච්චර දිරලා කඩාගෙන වැටලා තියෙනවද කියලා කඩාගෙන වැටලා තියනවාද කියලා. එතකොට ඒකෙත් නිවාසවල වැඩි හරියක් දීලා තියෙන බහුජාතික සංවිධානය. සමාගමකට. මේ බහුජාතික සමාගමට දෙන්න අපේ අහිංසක මේවයි වැඩ කරන අය බහුජාතික සමාගමෙන් ඉවත් වුණොත් ඒ පුද්ගලය එළියට දානවා. කවුද මේ වෙනුවෙන් කතා කරන්නේ? අපි පෙනී සිටිනවා ඉදිරියේදී මේ හැම දෙයක් වෙනුවෙන්. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මම මොකද කිටි පිළිතුර මම බලාපොරොත්තු වෙනවා මොකද අපිට අපේ වැඩසටහනක තියෙන කාලයත් එක්ක හා සම්බන්ධව බලනකොට දැන් සුදත් මහත්තයා මේ දැන් අපි දන්නවා දැන් ත්‍රිකුණාමලයේ අපි විශේෂම කතා කරන්න අවශ්‍ය දාන්නේ අපේ ජාතික දේශපාලනට වඩා ඒත් කටක බද්ධ වුණාම අපි ත්‍රිකුණාමලයට තියෙන නාමයක දේශපාලනයක් අපිට තියලා තියෙනවා දැන් ඔබ ඒක කොටසක් තමයි කිව්වේ මම මේ පැත්තෙන් එකතු කරොත් එහෙම අපි දකිනවා දැන් ත්‍රිකුණාමලයේ පුරාම සමාජගත ප්‍රශ්න රාශියක් තියෙනවා එකක් තමයි මේ තරුණ පරම්පරාව මොකද අපි දේශපාලනය කරන්න ඕනේ අවසානයේ තරුණ පරම්පරාවත් එක්ක මේ තරුණයොත් එක්ක එතකොට නිවැරදි දැක්මක් ලැබෙන නම් තරුණයාට තරුණයාගේ මනස නිවැරදිව තියෙන්න ඕනේ හැබැයි අද ත්‍රිකුණාමලයේ ඉන්න ජනතාවගේ තරුණ තරුණයන් දිහා බලනකොට ඒ තරුණ තරුණියේ මනස නිරෝගීලා තියෙනවද මොකද ඒකට හේතුව මම කියන්නේ අද බැලූ දන අපිට තියෙනවා මේ කුඩු වසංගතය මේ ත්‍රිකුණාමලයේ පුරාම පැතිරලා ගිහින්දා ඒ වගේම තමයි කේරළ ගංජා වසංගතය මේ ත්‍රිකුණාමලයේ පුරාම පැතිරලා ගිහින්දා තියෙනවා අද මේ වෙනකොට අයිස් මත්ද්‍රව්‍ය ත්‍රිකුණාමලයේ පුරාම පැතිරලා තියෙනවා හැබැයි අපිට පේන දෙයක් තමයි ආරක්ෂක අංශය සියල්ල නිහඬයි මේ සියල්ලම නැති කරනවා කියලා බලයටපත් වෙච්ච වර්තමාන දේශපාලන නායකත්වයන් පවා අද මේකට සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද වෙලා තියෙනවා මම අහන්න කැමති මෙහෙම දෙයක් ඔබ මොකද්ද දෙන සහතිකය ඔබට යම් කිසි හේකින් ඔබට යම් කිසි හේකින් බලයක් ලැබුණොත් මේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුලදී ඔබට පුළුවන්කම ලැබෙයිද මේ තියෙන මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරක් දෙන්න ඔබතුමා අහපු ප්‍රශ්නය ඇතුළතම උත්තර ටිකක් තිබුණා. අහපු ප්‍රශ්නය ඇතුළතම උත්තර තිබුණා. තිස් වසරක යුද්ධයක් නිමා කරා කියලා අපි ඔක්කොමලා ඇත්තටම එතුමට ඒ අපි ගෞරව කරානේ. ගෞරව කරා. එතකොට තිස් වසරක යුද්ධයක් ඉවර කරපු ඉවර කරලා ඒ වෙනුවෙන් කළගුණ සලකලා මෙවරත් වැඩි බලයක් දීපු මේ ආණ්ඩුවට මේක නතර කරන්න බෑ කියන එක බොරු කතාවක් නේ. මේක බොරු කතාවක්. මේවා තමයි මේ ආණ්ඩු බලයට ආපු වෙලාවෙම මොකද්ද කරේ අද මේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ මොකද්ද මේ සංචිත ඩොලර් සංචිත ටික නැති වෙන්නේ මොකද්ද හේතුව හරි මොකද්ද හේතුව ආ බලයට ආපු ගමන් බදු සහන දුන්නා කාටද දුන්නේ කෝටිපතියන් අහිංසක මිනිස්සුන්ට නෑ එහෙමනම් වක්‍රබදු අඩු කරන්න බෑ වක්‍රබදු නෙවෙයිනේ අඩු කර ඍජු බදුනේ කෙලින්ම රජයට ආදායම එන එක බදු සහන දුන්නා සීනි වලට බදු සහන දුන්න 50ක් අය කරකවල 750ට අඩු කරා 725ට අඩු කරා ඔව් දැන් ඔය වගේ දේවල් කරලා මේ රට විනාශ කරලා ජරා දීර්ණ කරා මේක නතර කරන්න බැරි කමක් නෙවෙයි මේක නතර කරන්න නැහැ එහෙමනම් ඒක තමයි කියන්නේ මේ අසීමිත බලයක් දීපු හින්දා මේ අය ඒ වයින්ුත් ප්‍රතිලාභ ගන්නවා ඊළඟ මැතිවරණ වලට දැස්ති මේ සල්ලි හම්බ කරන ඊළඟ මැතිවරණ මිනිස්සු දන් ගෙඩියට ගෙනිච්ච කියලා මිනිස්සු ටික විනාශ අපේ තරුණ පරම්පරාව විනාශ කරා කියලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට මුහුණ ඒකට පාත්‍ර වෙච්ච අයට තමයි ඒක වේදනාව දෙන්නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේක මේ අපේ අහිංසක තරුණ පරම්පරාව බේර ගන්න ඕනේ. මොකද මේ කාලකන්ණි දේශ මම කාලකන්ණි කියන වචනේ පාවිච්චි කරනවා. මමත් දේශපාලනය කරාට මම කාලකන්ණි කියන වචනේ පාවිච්චි කරනවා. මේ සමහරක් කාලකන්ණි දේශපාලඥයන්ට ඕන අපේ අහිංසක තරුණ පරම්පරාව මේකට ඇබ්බැ මේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර ක්‍රියාත්මකයි. එතකොට මොකද වෙන්නේ? තරුණයෝ ඉගෙන ගන්න නැහැ. තරුණයන්ට ලොකු සිහින නැහැ. තරුණයන්ට ලොකු බලාපොරොත්තු නැහැ. අපි ඒ කාලේ අපේ තිබුණා අපේ ටාගට්
api ඒ ටාගට් වලට දැන් ඒ තරුණ ටාගට් නේ ඒ තත්ත්වය අපි දරුවෝ තේමෙන අපි රට තුරාම පැතිලා තියෙන දේක් නේ මම අර පොඩි කිටි ප්‍රශ්න මම මේක මේ බැර කරලා ඔබ තිබුණා මම මේක තමයි පොඩ පොඩ බැර කරලා මම මේ ප්‍රශ්නේ ඇහුවේ ඔබේ ඔබ යම් කිසි මම ඒක මම මේ කියන ප්‍රශ්නෙට ඔබට පුළුවන් වෙයි කියලා උත්තර දෙන්න පුළුවන් හරි සතුටුයි අපි බලමු අනිවාර්යයෙන් කරනවා හොඳයි අපි අනිවාර්යයෙන් ඒක කරනවා කරද්දි ගොඩක් අය රිදේ රිදේ නැතනම් වලට රිදේ දැන්න තැන් වලට දැනේ හරි ඒක කරනවා දැන් මේක ලොකු ගැටලුවක් ඇතම අපි පාසල් මට්ටමින් අපි ගලුවත් අද පන්ති කාමරවල අපි දකිනවා අපිට හමු වෙනවා පන්ති කාමරවල පවා අපිට හමු වෙනවා බොහොම වයස අවුරුදු 15 16 දරුවෝ උන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඒ වගේම තමයි අපිට පේනවා උන් මේ තියෙන සංගීත ප්‍රසංගයකට සහභාගී වුණත් එහෙම නැත්නම් මලගෙදරකට සහභාගී වුණත් අපි දකිනවා උන් මේ රාත්‍රික මේ බැලිපුරම මේ 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 සමාජය උන්ව ගිල ගන්න තියෙනවා ඒ කියන්නේ ඔබතුමාගේ පිළිතුර තුල මම සතුටපත් වෙනවා එහෙම දවසක් උදා වේවයි කියලා මොකද කියනවා මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ අපේ බලාපොරොත්තුව ජනතා බලාපොරොත්තුව මේ 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 තරුණ පරපුර විශේෂයෙන්ම අපි ත්‍රිකුණාමල ඉදිරි ගමනක් යන්න නම් මේ තරුණ පරපුර ආරක්ෂා කරගත යුතුයි ඉතින් ඔබේ පිළිතුරෙන් මම දැනට සතුටපත් වෙනවා ඉතින් අනාගතයේදී සමහරක් වෙලාවට මට අනිත් පැත්තට ඔබෙන් අහන්න පුළුවන් තම සමහරකට සිද්ධ වෙයි අවස්ථාව ලැබෙයිද කියලා දන්නේ නැහැ දැන් මොකෝ කිව්වට කොරාද කියලා කියලා හරි අපි දැන් එක බලමු අනිවාර්යයෙන් අපි එක දැන් බලමු නේ හරි දැන් එහෙමනම් මම සතුටුයි ඔබගේ පිළිතුරු සම්බන්ධව සහ ඔබ සමග අපි සමග සාකච්ඡා කර මේ දේවල් සියුම් දේවල් අපි ඔබ කටයුතු කරලා තියෙනවා හැබැයි මම එක දෙයක් කියනවා ඔබ කරන හදන දේශපාලනය අපිට පේන පැහැදිලි ලෙස ඔබ යන හදන ලොකු දේශපාලන ගමනකට තමයි වැඩි තියන්නේ මොන දේ කතා කරත් අපි දකිනවා දැන් ඉම ටීවී වෙන්න පුළුවන් මේ දේවල් වෙන්න පුළුවන් මේ කරුණු දේවල් වෙන්න පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රය ඔබතුමා වැරදි චෝදනාවක් කරන්නේ මම ඒක ඔබතුමා වැරදි චෝදනාවක් කරන්නේ මම ඔබතුමා මේ කොහොමද වැරදි වෙන්නේ නෑ ඔබතුමා කිව්වා දැන් ඉම ටීවී වෙන්න පුළුවන් ඒ මොනෝ හරි දේශ වැරදි දේශපාලන නෑ ඒ ඒ ඒ චෝදනාව මම නිවැරදි කරන්න ඕන හරි මම මේ දේශපාලනේ හිටියා ඔබතුමත් මේ සමාජයේ ඉන්නවා අපි ත්‍රිකුණාමලේ ගමුකෝ අපි එතනින් එහාට යන්න ඕනේ නෑ ත්‍රිකුණාමලේ මේ දැවෙන ප්‍රශ්න අපේ අහිංසක තීරෝද රත්රි ඉදරේ කිව්වනම් හරි අපේ ගමේ ඉන්න සංවර්ධන සමිතියේ සභාපති කිව්වනම් ලේකම් කෙව්වනම් ඔබතුමාගේ ග්‍රාමයේ හිටපු ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ලේකම් කතා කරා නම් වෙන කවුරු හරි දෙයක් කිව්වනම් මේක සමාජගත වෙලා තියෙනවද මාධ්‍යෙන් ගිහින් තියෙනවද නෑ මම සංවිධායකවරු වරේක් විදියට ඉන්න කාලේ හිටන් මගේ මේ දැවෙන ප්‍රශ්න ටික මම සමාජගත කරන්න උත්සාහ කරා මම අරගල කරා හැබැයි අද වෙනකන් ඒ අරගල අපේ පණිවිඩයේ සමාජගත උනේ නැහැ. එතකොට මම ඇහුවා මෙහෙ හිටපු මාධ්‍යවේදීන්ගෙන් ඇයි මේ අපි දුන්න පණිවිඩය මේක රටට දුන්නේ නැත්තේ? එතුමන්ලා දුන්න ප්‍රයෝජනේ මොකක්ද? මේ පිළිතුර මොකක්ද? මේක අපි කොළඹට යවුවට පස්සේ කොළඹින් බලනවා කෝවා මේක දානවද නැද්ද? හැබැයි වැඩිපුර දාන්නේ මාධ්‍ය වලින් ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් එක්කෝ නමගත්ත මිනි මරුවෙක් එක වෙන මොකක් හරි එහෙම කාගේ හරි නිවුස් එකක් තමයි මේ දාන්නේ මේ රට හදන්න ගම සංවර්ධනය කරන්න මේ තරුණයන්ට රැකියාව ඕනේ කියන එක ස්වයන් රැකියාව ගොඩනගන්න ඕනේ කියන එක ඒක නිවුස් එකක් නෙමෙයි ඒක නිවුස් එකක් නෙමෙයි ඈ නිවුස් එකක් නෙමෙයි හැමතැනම මේ නිවුස් හොයන්නේ නිවුස් මවන්නේ මම නෙදා තීරණය කරා මම මේකට තෝතැන්නක් හදනවා අපේ තරුණයන්ට තරුණියන්ට අපේ ගම හදන්න රට හදන්න ඇප කැප වෙන මහන්සි වෙන අන්න ඒ අයට අපි මාධ්‍යයක් හදමු. අනේ එදා තමයි මම තීරණය කරේ මම කෙසේ හෝ මම මාධ්‍ය නාලිකාවක් පටන් අරන්. ඒකත් මම කරලා දෙන්නම්. හැබැයි ඔබතුමා කියන විදියට මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒක ඔබතුමා බරපතල චෝදනාවක් මට කරේ. බරපතල චෝදනාවක්. ඔබතුමා කියන විදියට මගේ මාධ්‍ය මම කවදාවත් මම මගේ දේකට පාවිච්චි කරලා නැහැ. මම කොහෙවත් මම මාධ්‍ය ආයතනයේ ඒ මගේ තනතුරක් කියලා ඉවර වෙලා මම කොහෙවත් උද්ඝෝෂණයකටවත් මොහොකටවත් ගිහිල්ලා නැහැ මම ප්‍රවර්ධනය වෙන්න කළා නැහැ හැබැයි මම පහුගිය කාල පුරාවට විශාල වැඩ කොටසක් කරා පරිසර දූෂ පරිසරය විනාශ වෙන මේ පස් කඳු කපලා අනාගත දරුපරපුරට කාන්තාර බිහි කරන්න යන මේ රටේ නායකයෝ ඉන්න යුගයක දූෂිත රාජ්‍ය සේවකයෝ ඉන්න යුගයක මම ඒ වෙනුවෙන් සටන් කරලා මම ඒ කරන්න ඕන වැඩ කටයුතු ටික කරන්න ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරා. මම ඒ කොහෙවත් මම මාධ්‍ය නාලිකාවේ මම තනියම වැඩ කළ නැහැ. හැම කෙනෙකුටම මේ අවස්ථාව දීලා
තමන්ගේ මතය සමාජගත කරන්න තමන්ගේ මතය රටේ මතය සමාජයේ මතය බවට පත් කරන්න මම ඒකට අවස්ථාව දුන්නා. දේශපාලඥයා ඔය කියන විදිහට එවැනිව වාතාවරණයක් යටතේ ඔබට ඒ ගමන යන්න පුළුවන් වෙයි. මම නිතරම අපේ තරුණ තරුණියන්ට මේ සමාජයේ ඉන්න එකම එක තමයි මේ එපා කරපු මේ ප්‍රධාන දේශපාලන පක්ෂයයි කියන එක පක්ෂයකටවත් එක ඡන්දයක්වත් දෙන්න එපා කියලා මම අපේ තරුණ පරම්පරාවෙන් ඇතුළු වැඩිහිටි සියලුම දෙනාගේ මේ රටට ආදරේ ගමට ආදරේ හැම කෙනෙකුගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ මොකද මේ සියලුම නායකයෝ අවුරුදු 20-30 ගණන් මේ රට පාලනය කරා. මේ රට පාලනය කරා. හැබැයි එදා අපි ඉගෙන ගන්න කාලේ ඉඳලා තාම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. සංවර්ධනය වෙමින් පවතින රටක් නෙවෙයි. මේක සංවර්ධනය නෙවෙයි. ආගාධයට යමින් තියෙන රටක් කියන එකයි අපි කියන්න ඕනේ. ඒ හින්දා මම කියනවා තරුණ තරුණියන්ට දැන් නැගිටින්න ඕන අවස්ථාව. මේක මේ පෙළපාලි ගිහිල්ලා මේ රට නැගිටවන්න නෙවෙයි. මැතිවරණයකදී තමන් මේ කිසිදු ප්‍රධාන පක්ෂයක් එක්ක එකතු වෙන්නේ නැතුව තමන් තමන්ගේ ගමේ ප්‍රාදේශ සභාව, නගර සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව දක්වා තමන් ස්වාධීන කණ්ඩායම් ඕ අලුත් දේශපාලන මතවාදයක් ගොඩනගාගෙන අන්නේ මතය ගමේ මතය රටේ මතය බවට පත් කරන්න වැඩ කටයුතු කළොත් අපේ හෙට දවස සුබදායක වෙනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඉම ටීවී නව ඉමක් කරා යන ගමනේදී තිරුණමල ප්‍රදේශයේ අපට හමුවන විවිධ දේශපාලන චරිත ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ චරිත ඒ වගේම තමයි ආරක්ෂක අංශයේ චරිත ඒ වගේම අපි ප්‍රජාවේ ව්‍යාපාරික චරිත ඒ වගේම වෙනත් සමාජ ක්‍රියාකාරී මේ හැම කෙනෙක් සමගම මුහුණට මුහුණලා කරන සාකච්ඡාවේ විසංවාදී පළමු පියවරයි අපි මේට ඇහුවේ. එහෙමනම් ඊළඟ පියවර සඳහා බලාපොරොත්තු වෙන යුතුව අපි මෙතනින් මේ සාකච්ඡාව නිමාවකටපත් කරනවා. ඒල් සුදත් මහතාණෙනි ඔබට ගොඩාක් ස්තුතියි. අපි සමය ගොතුනාට ආයුබෝවන්. මොනවා හරි හිතේ දෙනවා එහෙම අහුනනම් සමා වෙන්න ඕනේ. නමුත් මේක තමයි ජනතාව අතර තියෙන යම් යම් ගැටලු. මම ඒක ඔබට ඉදිරිපත් කරේ. එහෙනම් ආයසරා ඔබට ආයුබෝවන් කියලා කිව්වා. ඔබට ආයුබෝවන්. ත්‍රිපුරා මලයට ජය වේවා. රටට ජය වේවා.